ටිකක් ගාන අඩුවෙන් වැඩිපුර ස්පෙක්ස් දෙන ෆෝන් බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙකුගේ උත්තරේ වෙන්නේ Redmi. ඔන්න එහෙනම් Redmi ලා ආයෙත් Redmi Note 9T කියලා අලුතෙන්ම ස්මාර්ට් ෆෝන් එකක් රිලීස් කරා. අපි එහෙනම් මුලින්ම මේ ෆෝන් එක අන්බොක්ස් කරගෙන බලමු. ඩිවයිස් එක මිලදී ගන්නකොට බොක්ස් එකේ බලා ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. අපිට මුලින්ම SIM ejector tool එක වගේම silicon back cover එක සහ paper works බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අපේ ඩිවයිස් එක බලා ගන්න පුළුවන්. මම දැනට පැත්තකින් තියාගන්නම්. ඒ වගේම අපිට USB type C cable එකක් සහ wall adapter එක බලා ගන්න පුළුවන්. හැමදාමත් වගේ earphones ටිකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට මේ ෆෝන් එකේ 3.5 mm audio jack port එක නම් බලා ගන්න පුළුවන්. අපිට මේ ෆෝන් එක purple වගේම grey color එකිනුත් ලබා ගන්න පුළුවන්. අපි දැන් මේ ෆෝන් එකේ design එක ගැන කතා කරමු. මේකට තියෙන්නේ කලින් review කරපු Redmi Note 9 Pro 5G එකට සමාන design එකක්. හැබැයි මේකේ back එක වගේම frame එකත් සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ plastic වලින්. මොකක් වුණත් මේකේ back එකේ තියෙන texture එක නිසා හොඳ grip එකක් ලබා දෙනවා වගේම මේකේ back එකේ fingerprints නුත් ගොඩාක් අඩුවෙන් තමයි හිටින්නේ. ඒ වගේම මේකේ front එකට Corning's Gorilla Glass 5 version එකෙන් protection එකක් ලබා දෙනත් Xiaomi ලා අමතක කරලා නැහැ. අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේකට 6.53 inch IPS LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට 1080p ඒ කියන්නේ full HD resolution එකක් බලා ගන්න පුළුවන්. හැබැයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ 60 Hz ඩිස්ප්ලේ එකක්. හැබැයි Xiaomi ලාට අඩුම ගානේ මේකට 90 Hz refresh rate එකක්වත් දෙන්න තිබුණා. මේ ඩිස්ප්ලේ එක average මට්ටමේ ඩිස්ප්ලේ එකක් විදිහට නම් කරන්න පුළුවන්. අපි දැන් මේ ෆෝන් එකේ performance ගැන කතා කරමු. මේ ෆෝන් එකට තියෙන MediaTek Dimensity 800U කියන අලුතෙන් ආපු 7 nanometer 5G chipset එක. ඒ වගේම මේකට 4GB RAM එකක් වගේම Mali G57 MC3 කියන GPU එකක් බලා ගන්න පුළුවන්. හැබැයි Xiaomi ලාට මේ ප්‍රයිස් එකට අඩුම ගානේ මේකට 6GB RAM එකක්වත් දෙන්න තිබුණා. මොකක් වුණත් මේකෙන් දැනට Play Store එකේ තියෙන ඕනම heavy app එකක් game එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකට අලුතෙන් ආපු USF 2.2 කියන ස්ටෝරේජ් එකත් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම මේක 280,000ක් වගේ ගොඩක් හොඳ බෙන්ච්මාර්ක් ස්කෝර් එකකුත් ලබාගෙන තියෙනවා. කොහොම වුණත් මේ ෆෝන් එකේ පර්ෆෝමන්ස් මේ ප්‍රයිස් රේන්ජ් එකේ හැටියට හොඳයි කියලා කියන්න පුළුවන්. අපි දැන් කතා කරමු මේ ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන. මේ ෆෝන් එකට තියෙන්නේ ට්‍රිපල් කැමරා සෙටප් එකක්. හැබැයි මේකේ අපිට වැඩක් ගන්න පුළුවන් ලෙන්ස් තියෙන්නේ එකයි. ඒ තමයි 48 මෙගාපික්සල් f1.8 aperture එකක් තියෙන main sensor එක. ඒ වගේම අපිට මේකේ HDR ප්‍රයෝජනවත් වෙන්නේ නැති 2 මෙගාපික්සල් f2.4 aperture එකකින් යන depth සහ macro sensor දෙකත් බලා ගන්න පුළුවන්. මෙයාලට තිබ්බා මේකට macro sensor එකක් නැතුව ultra wide sensor එකක් include කරන්න. මොකක් වුණත් මේකේ main sensor එකෙන් අපිට 4K 30fps දක්වා video shoot කරගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකෙන් capture කරපු samples කිහිපයක්. අපි දැන් මේ ෆෝන් එකේ බැටරිය ගැන කතා කරමු. මේ ෆෝන් එකට තියෙන්නේ මිලි ඇම්පියර් 5000ක බැටරිය එකක්. ඒ වගේම මේක 18 වොට් ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. ඒ වගේම මේගොල්ලෝ කියන විදිහට මේක විනාඩි 30කින් 133ක් චාර්ජ් කරගන්න පුළුවන්. ඒක නම් ඇත්තටම කිව්වොත් ෆාස්ට් චාර්ජින් කියලා කියන අමාරුයි. මොකක් වුණත් මේකේ තියෙන මිලි ඇම්පියර් 5000ක් වගේ ලොකු බැටරිය නිසා ඕගොල්ලන්ට සම්පූර්ණ දවසක් විතර පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් මේ ෆෝන් එකේ අනිත් ෆීචර්ස් ගැන කතා කරමු. අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ සයිඩ් මවුන්ටඩ් fingerprint sensor එක. ඒ වගේම මේ ෆෝන් එක 5G support කරනවා. ඒ වගේම multimedia experience එක වැඩි කරන්න මේකට stereo speakers නුත් include කරලා තියෙනවා. ඒ වගේම මේකට micro SD card එකක් දාලාත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී අපිට 3 card slot එකක්ම දීලා තියෙනවා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේ NFC, splash proof rating වගේ ගොඩක් features ලැබෙනවා. මේ ෆෝන් එක දැනට ලොන්ච් කරලා තියෙන්නේ සීමිත රීජන්ස් ටිකකට විතරයි. හැබැයි අපිට මේ ෆෝන් එකේ අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකක්, හයි රිෆ්‍රෙෂ් රේට් ඩිස්ප්ලේ එකක්, ෆාස්ට් චාර්ජින් මේ වගේ ගොඩක් ෆීචර්ස් අඩුවෙන් තමයි ලැබුණේ. මම නම් හිතන්නේ ලෝකේ ගොඩක් රටවල් වලට 5G බෑන්ඩ් විත් එක අඩුවෙන් තියෙන නිසා මේකට 5G එක නොදා මේකට ෆීචර්ස් වැඩි කරන්නයි Xiaomi-ලට තිබුණේ. හැබැයි මේ මගේ අදහස විතරයි. ඕගොල්ලෝ මොකද මේ ෆෝන් එකේ 5G දාපු එක ගැන හිතන්නේ?
මේ ෆෝන් එක ලංකාවට එවිද? ආවොත් ඔයාලා මිලදී ගන්නවද? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙ හතින් රතු පාට subscribe button එක click කරලා දැන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් විතරයි මේ වගේ දාන හැම video එකක්ම හැමෝටම කලින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම හේෂාන් SL Tech Master with අපි හම්බෙමු ඊළඟ video එකේ.